අද මේ අපේ මහත්තයා යන්නේ වයින් එකක් ටෙස්ට් කරන්න. මේ බලන්න එක එක ගැජට් වර්ගාගයක් ගෙනල්ලා තියෙනවා. මේ ගැජට් ටික අරගෙන කොහොමද මේ වයින් එක ටෙස්ට් කරන්නේ කියලා එයාගෙන් අහලා දැනගමු. හරි. එහෙනම් මම කියන්නම් මේ ඇත්ත කතාව. මේ අදහස මට ඇත්තටම ආවේ අපේ ඉන්නවා වයින් බොන යාළුවෙක්. ඉතින් මම මිනිහෙන් අහුවා මේ වයින් වල තියෙන විශේෂත්ව මොනවද කියලා. ඉතින් මිනිහා කිව්වා මේ වයින් ගත්තාම වයින් වල ගාන මිල තීරණය වෙන්නේ වයින් එකේ තියෙන ටේස්ට් එක ඊට පස්සේ වයින් එක කොච්චර පරණයිද කියන කාරණා මත කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ එයා කිව්වා වයින් බොනකොට තියෙන පොඩි ටෙක්නික් එකක් වයින් එකේ කාලය අනුව එක එක ගැජට් වර්ග තියෙන වයින් එකේ රස වෙනස් කරන්න පුළුවන් කියලා. ඉතින් වයින්ස් ගත්තාම ඩොලර් 20 ඉඳන් ඩොලර් 17 13ක් වයින් තිනව ගන්න. ඉතින් මේ ඩොලර් 20 30 වයින් ගත්තාම ලාභ වයින් ගත්තාම ඒවා කොහොමද රසට බොන්නේ කියන එක තමයි මම එයාගෙන් අහපු කාරණාව. ඉතින් එයා කිව්වා වයින් එකේ රස තීරණය වෙන්නේ වයින් එකට මිශ්‍ර වෙන ඔක්සිජන් ප්‍රමාණය මත කියලා. ඉතින් ඒ ඔක්සිජන් මිශ්‍ර කරන්න එක එක ක්‍රම තියෙනවා. ඒ ක්‍රම විදිහට මෙන්න මේ ගැජට් වර්ගයක් තිබ්බා. ඉතින් මේ ගැජට් ගත්තාම මේ ගැජට් ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි මේ ඒරියේටර් කියන එක. අනිත් එක තමයි මේ ලොකු ප්ලාස්ටික් වගේ තියෙන වයින් ඩිකැන්ටර් එක කියන එක. ඉතින් බලමු මේ ගැජට් දෙකේ බිහේවියර්ස් කොහොමද. ඊට පස්සේ මේ ගැජට් එකට දැම්මහම වයින් එකේ රස වෙනස් වෙනවද කියලා ඇත්තටම බලමු. මේ ගැජට් එක ගත්තොත් මේ ගැජට් එක ගැන නම් කිව්වේ ඒරියේටර් කියන එකට යන් වයින්. ඒ කියන්නේ වයස අඩු වයින්. ඒ කියන්නේ අවුරුදු දෙකක් තුනක් පරණ වයින්. මේ ගැජට් එකට දාන ගොඩක් පරණ වෙච්ච වයින්. ඒ කියන්නේ අවුරුදු 10 15 ඒ වගේ පරණ වෙච්ච වයින් තමයි දාන්නේ. ඉතින් අපි පරීක්ෂණයක් කරලා බලමු ඇත්තටම වයින් එකේ රස වෙනස් වෙනවද කියලා මේ ගැජට් වලට දැම්මහම. ඉතින් අපි මුලින්ම මොකද්ද කරන්න ඕනේ? මං ගෙනා පොඩි මේ ලාභ වයින් එකක්. මේක ඩොලර් 20ක් විතර වෙච්ච වයින් එකක්. 2018 හදපු වයින් එකක්. ඉතින් බලමු මේ වයින් එකේ රස මේ ගැජට් වලින් දාලා බලනකොට වෙනස් වෙනවද කියලා. මුලින්ම අපි එහෙනම් මොකද්ද කරන්න ඕනේ? වයින් බෝතලේ ඕපන් කරගන්න ඕනේ. ඕපන් කරගමු අපි මේ ගැජට් එක පාවිච්චි කරලා. දැම්මම යන්නේ මේ වයින් බෝතලේ ඕපන් කරන්න. ඉතින් වයින් බෝතලේ ඕපන් කරන්න මුලින්ම මේකේ සීල් එක ගලවගෙන ඉමු. එකක් අමාරුයි ගලව ගන්න. මීට ගලව ගන්න ඕනේ. right. වර පේනද මේකේ තියෙන පොඩි පොරොප්පයක්. ඉතින් මේ පොරොප්පේ ගලවන්න එක එක ගැජට් තියෙනවා. මම පාවිච්චි කරන්නේ මෙන්න මේ එයා ප්‍රෙෂර් එක පාවිච්චි කරලා ගලවන්න පුළුවන් ගැජට් එකක්. ඉතින් බලමු මේකත් යූස් කරලා කොහොමද මේකෙන් ගලවන්නේ කියලා. ඔන්න දැන් මම කරන්න යන්නේ වයින් බෝතලේ ගලව ගන්න ට්‍රයි කරනවා. මේ ගැජට් එක මෙහෙම සෙට් කරනවා. මෙහෙම වයින් බෝතලේට විදිනවා මේක. ඊට පස්සේ මට තියෙන්නේ මේකට එයා පම්ප් කරන්න. ඔබට පේනයි ලඩෝන් ගල ආන්න ගැලවිලා ආවා. මේ පේනවද? ඔන්න වයින් බෝතලේ ගැලවුණා. ඊට පස්සේ ඔයගල මම පෙන්නන්නම් මගේ ගැජට් එකෙන් වයින් බෝතලේ ගැලවුනාම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. දැන් ඔන්න වයින් බෝතලේ පොරොප්පේ ගලව ගත්තා. දැන් අපි පරීක්ෂණය කරන්න හැමනේ පරීක්ෂණය කරන්න අපිට ඕනේ එක නියඳියක්. ඉතින් අපි ගමු වයින් සුවල්පයක් ඒරියේටර් එක හරහා යවන්නේ නැතුව. ඔන්න මේක තමයි ටෙස්ට් එක. ඊට පස්සේ අපි ගමු ඩිකන්ත එකට දාමු ටිකක්. මේක ගත්තා. ඇත්තට මේක වයින් බෝතලෙම දාන්න ඕන කියලා තමයි කියන්නේ. අපි දැනට මේ පොඩ්ඩක් දාලා ටෙස්ට් කරමු. ඊළඟට අපි ගත්තා මෙන්න මේ ඒරියේටර්. මේකත් අරගෙන පොඩි ටෙක්නික් එකක් කර දාන්න ඕන කියන්නේ. ඉතින් අපුර පොන්න සූම් කරලා පෙන්වන්න කොහොමද මේක ඇත්තටම දාන්නේ කියලා. දැන් ඒරියේටර් එක හරහා අපි වයින් දාන්නේ කොහොමද? මේක ඉමීට දාන්න බෑ. මේකේ භාගයක් පිරෙන්න දාන්න ඕනේ කියලා තමයි කියන්නේ.
මෙන්න මේ සද්ද එනවා කියන්නේ right වනේ නැහැ සද්දේ ඔන්න එහෙට කරත් අපි දැම්මා දැන් බලමු මේ වයින් වල වෙනසක් තියනවද කියලා ඇත්තටම ඔන්න පරීක්ෂණයට අවශ්‍ය කරන දේවල් දාගෙන ඉවරයි දැන් අපි ගාව තියෙන මෙතන ඒරියට් එක හරහා යවපු වයින් ඩිකැන්ත එක ඇතුලේ තියෙන වයින් මේක මෙහෙම කර්ගෝ කර්ගෝ තමයි බොන්න කියන්නේ ඊට පස්සේ මෙතන තියෙනවා නිකම්ම නිකම් සාම්පල් එක මේ එකකින්වත් දාපු නැති ඉතින් අපි මුලින්ම ඩිකැන්ත එකේ තියෙන ටිකත් මේක වක් කරගමු එතකොට අපිට වෙනස හොයාගන්න පුළුවන් right මෙමයයි right මම මෙතන තියන්නා මම බලමු මේ වයින් වල සුවඳ කොහොමද කියලා. මේ normal වයින් එක. සුවඳක් එනවා. මේ ඒරියට් එක. සුවඳ වෙනසක් තියෙනවා ඇත්තටම. මේක පොඩ්ඩක් සරයි වගේ මේක ටිකක් aroma එක වැඩි. මේක බලමු. ලොකු වෙනසක් පේන්නේ නැහැ. මේකේ aroma එක මේ දෙකේම නිකන් aroma එක සමානයි. මේක ටිකක් aroma එක වෙනස් සරගතිය නිකන් අඩුයි වගේ. හිතා බලමු මේ නංගිගෙන් අහලා නංගිට මොනවද තේරෙන්නේ කියලා මේ තුනේ වෙනස සුවඳ. මේක සරයි. මේක සරයි. ඒ කියන්නේ ඒ ඊට ගහලා යවපු නැති ඒවා සරයි. ඒ කියන්නේ අමු වයින් එක සරයි. මට සුවඳ ඒ කියන්නේ හොඳම සුවඳක් කියන්නේ මේකේ. මේ යන් වයින් එකකින්ද වෙන්න ඕනේ. දන්නේ නැතිනම් බලමු. ඒ කියන්නේ අපිට එන සුවඳ අතින් ගත්තාම සුවඳ වෙනසක් ඇති වෙනවා. aroma එක වෙනසක් ඇති වෙනවා කියලා තේරෙනවා. එක්ක ඩිකැන්ත එක කර දැම්මොත් එහෙම නැත්නම් ඒරියට් එකක් කරා යවුවොත්. දැන් බලමු රසයේ වෙනස. පටන් ගන්න කොහෙන්ද? බලමු normal වයින් එකේ. මේ ටික සැර වයින් එක. රසයේ වෙනසක් තියෙන බලමු හොඳ normal එක බිව්වා දැන් බලමු ඒට කරා වෙපු මේක පොඩ්ඩක් soft රහක් එනවා රහ වැඩිපුර දැනෙනවා බලමු ඩිකැන්ත් එකට දාපු එක මේක රහ පොඩ්ඩක් තිත්ත ගතියට වගේ තමයි දැනෙන්නේ මට හොඳම රහ දැනෙන්නේ මේකේ අපි බලමු තව නියදියක් අරගෙන වෙනසක් කියන්න පුළුවන්ද කියලා බලමු ඩිකැන්ත එකෙන් බිල බලනවා නේද තිත්තයි තමයි මේක බලන්න එහෙනම් වයින් එකේ රස වෙනස් වෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ මේ ගැජට් එකේ ප්‍රයෝජනක් තියෙනවා. අපි හිතන්නේ මේ ඩිකැන්ත එකත් මම හිතන්නේ ප්‍රයෝජනවත් වෙයි. අපි ඊළඟට බලන්න ඕනේ ඒරියට් එකෙන් ඩිකැන්තරේට දාලා ඩිකැන්තරෙන් බීලා බලන්න මොන වගේ වෙයිද කියලා. හැබැයි ඒකේ වෙනසක් වෙනවා. වයින් එකේ පොඩි ස්මූත් ගතියක් එනවා. සොෆ්ට් ගතියක් එනවා. ඉතින් එහෙනම් මේ ගැජට් එකේ යම්කිසි වැඩක් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඇත්තට වයින් එක ඔක්සිජන් එක්ක ගැටෙනවා කියන එක තමයි කියන්නේ. ඉතින් ඔන්න ඔක තමයි අපිට ඕගොල්ලෝ එක බෙදා ගන්න අවශ්‍ය වුණේ මොකද්ද? වයින් ඩිකැන්ත එක්කයි වයින් ඒරියට ඒරියට එකකුයි ගත්තාම මේ දෙකෙන් වෙන්නේ මොකද්ද කියන එක තමයි ඔයගලට පෙන්වන්න අවශ්‍ය වුණේ. ඉතින් මේ පරීක්ෂණය වංගෙ තමයි අපි සාර්ථකයි කියලා. ඒ කියන්නේ බාල වයින් සඳහා ගැලපෙන ගැජට් එක තමයි මෙන්න මේක රසය වෙනස් කිරීමට මෙන්න මේ ගැජට් එක ගැල වෙනවා. ඔන්න ඔහම තමයි අපේ මහත්තයා වයින් එක ටෙස්ට් කරේ. ඉතින් අපි හිතන ඕගොල්ලෝ මේ වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් ගන්න ඇති කියලා මේ ගැජට් වලින් මොනවද වෙන්නේ වයින් එකට ඇත්තටම ඇස් පනාවිටම ඔප්පුනා මේක යම් කිසි වෙනසක් වෙනවා කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ ඊළඟ පාර වයින් බොනකොට මතක තියාගෙන මේ ගැජට් එක සරහා
වයින් බීලා බලන්න. ඉතින් මේ වාරි වටිනා දේවල් කියලා මම හිතනවා. ඉතින් මේ වගේ වටිනා දේවල් ඕගොල්ලන් බලාගෙන ඕගොල්ලෝ මොකද කරන්න ඕනේ? අපේ subscribe කරන්න, ඒ වගේම අපේ මේ video like කරන්න, share කරන්න. ඊට අමතරව අපේ Facebook page එකක් තියෙනවා, Instagram page එකක් තියෙනවා, TikTok account එකක් තියෙනවා. ඒ ඔක්කොම like කරන්න, subscribe කරන්න, video share කරන්න, කරලා අපිටත් පොඩි support එකක් දෙන්න. ඉතින් එහෙනම් ඊළඟ video එකෙන් හම්බ වෙනකන් අපි මොකද කරන්නේ? වයින් එක පොඩ්ඩක් බීලා ඉමු. එහෙනම් bye bye, Crazy Man. Bye bye. Yes.